අද මම අරගෙන ඉන්න වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්නේ පාවසල ඉගෙනන නංගිලාටයි මල්ලිලාටයි. ඉතින් මම ළඟ දවසක අත්තම්මලා ගෙදර ගියා කන්තලේ. මට එහෙදී වීඩියෝ කරගන්න පුළුවන් වුණා පාවසල ශිෂ්‍යත්වයේ පැලැටියා ගස්වැල් පාඩමට වැදගත් වෙන ශාක රාශියක්. ඉතින් මම අද ඒවා ඔයාලට බලන්න අරගෙන ආවා. ඔයගොල්ලෝ හැමෝම බලන්න. ඒ වගේම පාවසල ඉගෙන ගන්න තවත් යාළුවොන්ට බලන්න ෂෙයා කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි කියලා දෙනවා ලයික් කරන්න, subscribe කරන්න, ඒ වගේම පල්ලෙහාන් තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි දැන් මේ ටික බලමු. මේක තමයි නිල්මාණෙන් මල. අපේ රටේ ජාතික පුෂ්පය. මේකේ පෙති රාශියක් තියෙනවා. මේක ජලජ ශාකයක්. මේ තමයි වරාගස ඖෂධීය ශාකයක්. දම්පාට කුඩා මලක් තමයි පිපෙන්නේ. මේක කිරි සහිත ශාකයක්. මේ තමයි අරලිය ගහ. කොලේ ලොකුයි. මලේ පෙති පහක් තියෙනවා. මේ තමයි බෝගන්විලා මල. වද මල පෙති පහක් තියෙනවා. කලංකයක් තියෙනවා, රේණු තියෙනවා. ගොටුකොළ මැල්ලුමට ගන්න කුඩා පැලෑටියක් බිම දිගේ තමයි දුවන්නේ. අනුගකොළ මේකත් මැල්ලුමට ගන්නවා. මේ තමයි තෙබු ශාකය, ඖෂධීය ශාකයක්. නිමිතිය වැල ආහාරයට ගන්නවා. පත්‍ර තරමක් විශාලයි, යකඩ බහුලයි. බතල බිම දිගේ වැල් වශයෙන් තමයි හැදෙන්නේ. අල එරෙනවා. අලය ආහාරයට ගන්නවා. එරමිනියා ශාකය ගෙඩි ආහාරයට ගන්නවා. කොහොම ගහ ඖෂධීය ශාකයක්. මේක විශාලවට හැදෙන ගහක්. දියුල් ගහ වියලි කලාපයේ හැදෙන ගහක්. මේක හරිම රස පළතුරක්. ගෙඩිවල කට්ට තදයි. බෙලි ගහ කටු සහිත ගහක්, ගුණදායක පළතුරක්. බෙහෙත් නෙල්ලි ඖෂධීය ශාකයක්, ඉතාමත් ගුණදායක පළතුරක්. කතුරු මුරුංගා තරමක් උසර වැඩෙන ශාකයක්. මෙහි පත්‍ර වගේම මලුත් ආහාරයට ගන්නවා. කුප්පමේනිය කුඩා පැලෑටියක්, ඖෂධීය ශාකයක්. මේ තමයි එඬරු ගහ. මේ මයිල ගහ. මේ ඇහැල ගහ. වෙසක් පොසොන් ඇසල, ඒ කියන්නේ ඇසල කාලයට තමා මේකේ මල් පිපෙන්නේ. හරිම ලස්සන මලක් තමයි. මේ තේක්ක ගහ විශාල පත්‍ර තියෙනවා. වටිනා දැව ශාකයක්. මේ තමයි කිඩාරම් ගහ. මෙහි අල ආහාරයට ගන්නවා. ඒ වගේම දුගදහම් වන මලකුත් මෙහි හට ගන්නවා. මේ තමයි ඉඟුරු ගහ. ඖෂධීය පැලෑටියක් වගේම අලය කුළුබඩුවක් විදිහට භාවිතා කරනවා. මේ තියෙන්නේ කහ පැලෑටිය. මේ තමයි තිප්පිලි වැල. මෙහි පත්‍රය බුලත් කොළයට සමාන හැඩයක් ගන්නවා. මේ තමයි කෝපි ගහ. කෝපි කුඩු රසවත් පානයක්. මෙහි මල සුදු පාට ලස්සන පුංචි මලක්. මේ තියෙන්නේ කොමාරිකා පැලෑටිය. ඖෂධීය ශාකයක්, ජලය බහුලයි. අඤ්ඤුක්ක ගහ අල වගේම පත්‍රත් ආහාරයට ගන්නවා.